ආයුබෝවන් ඔබේ හිතේ තියෙන සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවල් සාර්ථක වෙන සෞභාග්‍යමත් සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද සම්මත රාජ්‍යවර්ෂ 2017 සැප්තැම්බර් මාසේ 12 වෙනි අඟහරුවාද දවස. අද ඉරුදාවුනේ උදේ 6:02ට ඉරු බැසීම සිද්ධ වෙන්නේ හවස 6:13ට. අද රාහු කාලය පවතිනවා හවස 3:10 ඉඳලා 4:41 දක්වා කාලය තුල. රාහු කාලය තුල කිසිම සුබ වැඩක් ආරම්භ කිරීම සුදුසු නැති බව ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අද සුබ දිසාව වෙන්නේ නැගෙනහිර දිසාව. මරු සිරන දිසාව වෙන්නේ බටහිර දිසාව. රාහු කාලයෙන් තොරව නැගිනසා බල ඔබේ සියලු සුබ කටයුතු ආරම්භ කිරීමට සැලකිලිමත් වෙන්න. ඉතින් අද දවසේ උදේ 7:53 පස්සේ තියෙන රෙහෙන කියන නැකත. මේ නැකතින් උපන් දරුවන්ට නම් තියන්න සුබ අකුරු මම කියන්නම්. ක ඛ ග ල ලී ලූ ලේ කියන අකුරු. ක ඛ ග ලූ ල ලී ලූ ලේ කියන අකුරු මුලට තියලා සුබ ගණයකින් හොඳ අර්ථවත් නමක් තිබ්බොත් ඒක අද බිහි වෙන දරුවන්ට වාසනාවන්ත අනාගතයක් බිහි වෙන්න හේතු වෙනවා ඇති. ඉතින් අද දවසේ ඔබේ බොහෝ බලාපොරොත්තු ප්‍රාර්ථනාවල් තියෙන්න පුළුවන්. මේවා අද දවසේ ග්‍රහචාරයත් එක්කලා ඔබේ උපන් ලග්නය අනුව කොහොමද බලපාන්නේ කියලා දැන් බලමු. ඔබේ බුධනේ කුජහිමි මේෂ ලග්නෙන් නම් ලග්නාධිපති කුජ ග්‍රහය රවි බුධත් එක්කලා විද්‍යාස්ථානයේ ගමන් කරනකොට චන්ද්‍රයා උච්චව ධනස්ථානයේ ගමන් කරනවා. සෙනසුරු 8 වෙනේ ගමන් කරනකොට බ්‍රහස්පති 7 වෙනේ ගමන් කරනවා. මෙන්න මේ විදිහට තමයි අද දවසේ උදා වෙන්නේ. චන්ද්‍රයා උච්චව 2 වෙනේ ගමන් කරන අද දවසේ පෞල් ජීවිතය පිළිබඳ සතුටුදායක තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. අම්මා තාත්තා දුව දරුවොත් එක්කලා සතුටින් කාලය ගත කරන්න පුළුවන් වෙන තත්ත්වයක් තියෙනවා. ඒ වගේම ගෙදරින් කරන කර්මාන්ත ගොවිතැන් වගේ දේවල් වලින් ලාභ ප්‍රයෝජන වැඩියෙන් ලබා ගන්න පුළුවන් දවසක් වගේ අද පෙන්වුම් කරන්නේ. ධනය පිළිබඳ තත්ත්වය සතුටුදායකයි. ඒ වගේම ශිෂ්‍යෙක්ව ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. විභාගයකට සම්මුඛ පරීක්ෂණ ඉදිරිපත් වුණොත් ඒන් සමර්ථ වෙන්න පුළුවන් වෙයි. අධ්‍යාපනයේ තියෙන කැමැත්ත වැඩි වෙයි. ඔබේ දූ දරුවන් ගැන ඔබ දරන උත්සාහය සතුටුදායක තත්ත්වයක් පෙන්වුම් කරන දවසක් තමයි අද දවසේ. බිරිඳ නැත්නම් සැමියාට සුවයි. ඔබ මංගල යෝජනා පිළිබඳව තම කටයුතු කරන කෙනෙක් නම් ඒවා සාර්ථක කරගන්නත් අද දවස ගැළපෙන දවසක් වගේ පෙන්වුම් කරන්නේ. ඒ වුණත් මේ ශ්‍රී ලග්නීමියන්ගේ සෙනසුරු ඒ රාශිට කපලයක් තියෙනවා කියලා අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. සෙම් රෝග සේවක ගැටළු වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මේ නිසා අද දවස සාර්ථක කරගෙන බලාපොරොත්තු වෙන ඔබ පළමුවෙන්ම ඔබේ ආගම සීකල දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. පුළුවන් නම් ඡන්ද පිරිත නැත්නම් ඉතිපිසෝ පාඨය කියන්න. විශේෂ කටයුත්තක් තිබෙනවා නම් උදේ 9:20ට දෙනවා දිව්‍යමය සුබ මූර්තියක්. මේ වෙලාවට නැගෙනසා බල අපිටත් වෙන්න. මතක තියාගන්න ඔබේ ජය පාට වෙන්නේ කහ පාට නැත්නම් තැඹිලි පාට. ජය අංකය වෙන්නේ අංක 5. මේ විදිහට දවස ආරම්භ කෙරුවොත් දවස සාර්ථක විදිහට නිම කරගෙන සැනසිලි දායක දවසක් බවට අද දවස පත් කරගන්න ඔබට ශක්තිය ධෛර්යය නේත වශයෙන්ම ලැබෙනවා ඇති. ඔබේ බුධනේ සිකුරීමේ වෘෂභ ලග්නේ නම් අද ලග්නේ චන්ද්‍රයා උච්ච වෙලා තමයි ගමන් කරන්නේ. තුන්වැන්නේ ලග්නාධිපති සිකුරු ග්‍රහය රාහුත් එක්කලා ගමන් කරනකොට රවි බුධ කුජ 4 වෙනේ ගමන් කරමින් සිටිනවා. අද දවස බොහෝ දුරට සුබඵලදායක තත්වයකින් පෙන්වුම් කරන්නේ. හිතේ සතුට ඇති වෙයි. අසල්වාසීන් සමග සිවිච්ච අමනාපකම් දුර වෙයි. සහෝදරයන් කියන සම්බන්ධතා වර්ධනය වෙයි. අසල්වාසීන්ගේ සුවදතාවය වැඩි වෙයි. ප්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් කීපයක් ඔබට යන්න සිද්ධ වෙයි. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වෙයි. මව්පියන්ට සුබඵලදායකයි. ගෙදර සමාජයෙන් අතර සහයෝගය වැඩි වෙයි. කෘෂිකාර්මික කටයුත්තක් ස්වයංක්‍රියාවක් කරනවා නම් ගෙදර ඉඳලා ඒවා සාර්ථක කරගන්න පුළුවන් දවසක් වගේ අද දවසේ පෙන්වුම් කරන්නේ. ඒ වගේම සේවකින්ගේ සහයෝගය නොඅඩුව ලබා ගන්න පුළුවන් වෙයි. බිරිඳ නැත්තම් සැමියාට නම් තරමක අපලදායක තත්ත්වයක් පෙන්වුම් කරනවා. මේ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වෙනවා. ඔබ ණය මුදලක් ගන්නින් බලාපොරොත්තුෙන් හිටියනම් ඒ පිළිබඳවත් අවශ්‍ය අංශ වලින් සහයෝගය ලබා ගන්න පුළුවන් වෙයි. අද දවස් සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙන ඔබත් ඔබේ ආගම සීකල වැඩ කටයුතු ආරම්භ කරන්න. ටික වෙලාවක්වත් මම වගේ සියලු දෙනාම සුවපත් වේවා කියලා හිතන්න. විශේෂ සුබ වැඩක් තියෙනවා නම් උදේ 9:29ට දෙන දිව්‍යමය සුබ මූර්තියෙන් සුදු පාට නැත්තම් ක්‍රීම් පාටින් සැරසිලා පිටත් වෙන්න. මතක තියාගන්න ඔබේ ජය අංකය වන්නේ අංක 2. දවස සාර්ථක කරගන්න ඔබට අපහසු වෙන එකක් නැහැ. ඔබේ පුදුනේ බුධ ග්‍රහයට මිථුන ලග්නෙන් නම් ලග්නයටත් 4 වෙනටත් අධිපති බුධ රවි කුජත් එක්කල වික්‍රමස්ථානයේ ගමන් කරනවා. ඒ වගේම චන්ද්‍රයා උච්චව 12 වෙනේ ගමන් කරනකොට සිකුරු 2 වෙනේ රාහුත් එක්කල ගමන් කරනවා. මේ විදිහට තමයි අද දවස උදා වෙන්නේ. රවි බලවත්ව 3 වෙනේ ගමන් කරන අද දවසේ පොරොන්දු ගිවිසුම් වලට අත්සන් කරන්න ඔබේ බලාපොරොත්තුව තිබුණා නම් ඒවට සුබඵලදායක දවසක්. ඔබ ශාස්ත්‍රීය කටයුතු ලිපිලේඛන පිළිබඳව කරන කටයුතු වල යෙදෙන කෙනෙක් නම් අද ඒව ආරම්භ කරන්න සුබඵලදායක දවසක්. අසල්වාසීන් සහෝදරින් එක්කලා තියෙන සම්බන්ධතා වැඩි වර්ධනය වෙන්න පුළුවන්. ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. චිත්ත ධෛර්ය උත්සාහය වැඩි වෙලා ඒ වගේම උසස් අයගේ රාජ්‍යංශයේ නීතිමය අංශවල යම් කිසි උදව්වක් ගන්න බලාපොරොත්තු වෙන හිටියනම් ඒව සාර්ථක කරගන්න පුළුවන් දවසක් වගේ අද දවසේ පෙන්වන්නේ.
ඒවගේ ඔබ විදේශ ගමනක් යන බලාපොරොත්තුෙන් හිටියනම් තිබුණ බාධා අවහිර ඉවත් වෙන්න පුළුවන් දවසක් වගේ අද දවස පෙන්වම් කරන්නේ. හිතේ සතුට ඇති වෙන දවසක් වගේ අද දවස පෙන්වම් කරන්නේ. ඒ වගේම දරුවන් පිළිබඳ කරන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. ඔබ ශිෂ්‍යෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු තිබුණ බාධා ඉවත් වෙලා යහපත් ගුරුවරුන්ගේ අවවාද අනුශාසනා ලබා ගන්නත් අද අපහසු වෙන එකක් නැහැ. ඉතින් බොහෝ දුරට සුබඵලදායක වන අද දවස ඔබත් ආරම්භ කරනකොට පළවෙනිම ඔබේ ආගම සිහි කරන්න පුළුවන් නම් කරණීය මෙත්ත සූත්‍රය නැත්තම් මොරපිරිත කියන්න. ඊට පස්සේ ටික වෙලාවකවත් මෙත් වඩන්න. විශේෂ කටයුත්තකට ඔබ බැහැරව යනවා නම් උදේ 9 විනාඩි 5ට යෙදෙන දිව්‍යමය සුබ මුහූර්තයෙන් පිටත් වෙන්න. මතක තියාගන්න අද ඔබේ ජය පාට වන්නේ ලාක්කොළ පාට. ජය අංක වෙන්නේ අංක 4. මේ විදිහට දවස ආරම්භ කරුවොත් සාර්ථක දවසක් බවට අද දවස පත් කරගන්න ඔබට ශක්තිය ධෛර්යය නියත වශයෙන්ම ලැබෙනවා ඇති. ඔබේපදනේ සඳු ග්‍රහයාට හිමි කටක ලග්නෙන් නම් ලග්නාධිපති සඳු උච්චව 11 වෙනි තමයි අද ගමන් කරන්නේ. රවි කුජ බුද දෙවැන්නේ ගමන් කරනකොට ලග්නේ සිගුරුත් රාහුත් ගමන් කරනවා. සතුටුදායක දවසක් වගේ අද පෙන්වම් කරන්නේ. කලකින් නොදුටු යහළුවෙක් අදම් වෙන්න පුළුවන්. ඒ වගේම අලුත් යහළු ඉහළියන් හඳුනා ගන්න අවස්ථාව ලැබෙන්න පුළුවන්. ධනස්ථානයේ බලවත්ව ගමන් කරන අද දවසේ ඔබේ ආදායම තත්ත්වයේ ඉහළ යන පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ වගේම වැඩිමහල් සහෝදරය පිළිබඳව සතුටුදායක ආරංචියක් ලැබේ. ඔබ ව්‍යාපාරිකයෙක් නම් බලාපොරොත්තු වන ලාභ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් දවසක් වගේ අද පෙන්වම් කරන්නේ. ගෙදර ගැන වැඩියෙන් හිත යොමු වෙන්න පුළුවන්. ගෙදර පවුලේ සමාජගත කළ සතුටින් කාලය ගත කරන්න පුළුවන් තත්ත්වයක් තමයි අද පෙන්වම් කරන්නේ. පවුලේ දියුණුවට කරන බොහෝ කටයුතු සාර්ථක කරගන්නත් නීතිමය අංශවල උසස් අයගේ ආධාර උපකාර ලබා ගන්නත් ඔබට අපහසු වෙන එකක් නැහැ. ඒ වුණත් පස්වෙන්නේ සෙනසුරු ගමන් කරන නිසා දූ දරුවන් පිළිබඳ තත්ත්වයේ තරමක් අසතුටුදායක තත්ත්වයක් තමයි පෙන්වම් කරන්නේ. ඔබ ශිෂ්‍යයෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් අලසකම වැඩ කල්දැමීම වැනි දේවල් නිසා ඔබේ අධ්‍යාපන කටයුතු වල බාධා වෙන්න පුළුවන් බව මතක තියාගන්න. ඉතින් අද දවස් සාර්ථක කරගන්න ඔබත් ඔබේ ආගම සීකලා දවස ආරම්භ කරන්න. උදේ 9:29ට තියෙන දිව්‍යමය සුබ මුහූර්තෙන් විශේෂ කටයුත්තක් තියෙනවා නම් පිටත් වෙන්න සුදුසුයි. ඊට පෙර ඔබේ ආගම සීකලා කරණීයමෙත සූත්‍රය නැත්තම් මොරපිරිත කියන්න මතක තියාගන්න. අද ඔබේ ජය පාට වන්නේ කහ පාට නැත්තම් තැඹිලි පාට. ජය අංකය වන්නේ අංක 5. මේ විදිහට දවස ආරම්භ කළොත් නියත වශයෙන්ම අද දවස ජය ගන්න ඔබට හැකියාව ලැබෙනවා ඇති. ඔබේ පුදින රවි හිමි සිංහ ලග්නෙන් නම් ලග්නාධිපති රවි කුජ බුධ තුන් දෙනා වද ඔබේ ලග්නේ ගමන් කරනවා. 10 උච්ච චන්ද්‍රය ගමන් කරමින් සිටිනවා. 4 සෙනසුරු ගමන් කරනවා. මේ විදිහට තමයි අද දවස උදා වෙලා තියෙන්නේ. 4 සෙනසුරු ගමන් කරන අද දවසේ ඔබේ පෞල් ජීවිතය ගෘහ ජීවිතය පිළිබඳව නම් තරමක බාධා තත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. ගෘහ ජීවිතය පිළිබඳව සිත් ඇවුලක් ඇති වෙන්න පුළුවන්. ගෙදර වැඩිහිටියෙකුට අපලදායක තත්වයකට පෙන්නුම් කරනවා. ඒ වුණත් ඔබ රැකියා ස්ථානයේ නැත්නම් ව්‍යාපාර ස්ථානයේ සමාජය තුළ ඔබේ කැපී පෙනෙන තත්ත්වයක් අද පෙන්නුම් කරනවා. නායකත්ව ගති ලක්ෂණ ඉස්මතු වෙයි. අන් අයට මඟ පෙන්වන්නෙක් ලෙස ඔබ පිළිබඳව පිළිගැනීමක් ඇති වෙයි. එහෙනම් ඔබට වඩා උසස් අයගෙන් රාජ්‍යංශයෙන් නීතිමය අංශ වලින් ඔබට උදව් උපකාර ලබා ගන්න පුළුවන් වෙයි. ඔබේ තනතුරේ නැත්නම් තත්වේ ඉහළ යෑමක් අද බලාපොරොත්තු වෙන්න පුළුවන්. රැකියා බලාපොරොත්තුෙන් ඉන්නව නම් රැකියා ලාභ තියෙන දවසක් තමයි අද දවස. ඒ වගේම චන්ද්‍රයා 10 බලවත්ව ගමන් කරන අද දවසේ රැකියා ලාභ වගේම විදේශ රැකියා පිළිබඳ ඔබේ බලාපොරොත්තුවක් තිබුණනම් ඒවා සාර්ථක කරගන්න පුළුවන් තත්ත්වයකුත් අද පෙන්වම් කරනවා. දූ දරුවන් වලින් ඔබ දරන අප්‍රමාණ වෙහෙස පිළිබඳව ඔබට සතුටුදායක ආරංචි අද ලැබෙන්න පුළුවන්. පෞල් ජීවිතයේ සුබඵලදායකයි. බිරිඳ නැත්තම් සැමියාගේ රැකියා ප්‍රශ්නයකටත් අද විසඳුමක් ලබා ගන්න පුළුවන් තත්ත්වයක් පේනවා. ඒ වගේම අලුත් යාළුවෝ හඳුනා ගන්නත් අද දවස ඔබට හැකියාව ලැබෙන බවක් තමයි පෙන්වම් කරන්නේ. ඉතින් ඔබත් අද ඔබේ දවස ආරම්භ කරන්න ඉස්සෙල්ලා ඔබේ ආගම සිහි කරන්න. බෞද්ධයෙක් නම් බුදුරජාණන් වහන්සේට පහනක් දල්වන්න. පුළුවන් නම් සූර්ය පිරිත කියන්න. විශේෂ කටයුත්තක් තිබෙනවා නම් උදේ 9:05 යෙදෙන දිව්‍යමය සුබ මුහූර්තයෙන් පිටත් වෙන්න මතක තියාගන්න. අද ඔබේ ජය පාට වන්නේ දිලෙන සුදු පාට. ජය අංකය වන්නේ අංක 1. මේ විදිහට දවස ආරම්භ කළොත් දවස සාර්ථක විදිහට නිම කරගන්න ඔබට අපහසු වෙන එකක් නැහැ. ඔබේ පුදුනේ බුධ ග්‍රහයාට මේ කන්‍යා ලග්නෙන් නම් ලග්නයටත් 10 අධිපති බුධ ග්‍රහයා. රවි කුජත් එක්කලා 12 ගමන් කරනකොට චන්ද්‍රයා උච්ච වෙලා භාග්‍යස්ථානයේ ගමන් කරනවා. මේ විදිහට තමයි අද දවස උදා වෙන්නේ. සිකුරු ඉන්නේ 11.
ඉතින් පහුගිය දින දෙක තුනේම ඔබ හිතට වදදුන් ප්‍රශ්නයකට විසඳුමක් අද ලැබෙන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා. අසනීපයක් තිබුණනම් ඒක සුවාතට හැරි ඔබේ හිත ආගම දහමට වැඩිය යොමු වෙන තත්ත්වයක් තමයි පෙන්වම් කරන්නේ. දෙවියන්ගේ පීඨ වාසනාව භාග්‍ය ගැන වැඩි විශ්වාසයක් අද තියෙන දවසේ තුල ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් තමයි පෙන්වම් කරන්නේ. බොහෝ දේ සාර්ථක කරගන්න පෙරපිනම හේතු වෙනවා. ඒ වුණත් ලග්නාධිපති 12 වෙනි ගමන් කරන අද දවසේ පසුගිය කාලයේ ගනු ලැබූ තීරණයක් ගැන ඔබට පසුතැවිල්ලක් ඇති වෙන්න පුළුවන්. අතීතය ගැන පසුතැවිල්ලක් ඇති වෙන්න පුළුවන්. බලාපොරොත්තු නොවන බාධා හිටි හැටිම ඇති වෙන්නත් පුළුවන්. ඒ වුණත් මේවා ජය ගන්න අද ඔබට අපහසු තත්ත්වයක් නැහැ. යහළු විහෙලියන්ගේ ආධාර උපකාර නොඅඩුව ලැබෙන බවක් අද පෙන්වම් කරනවා. ආදායම් තත්ත්වයේ සාර්ථක බවක් සතුටුදායක තත්ත්වයක් තමයි අද පෙන්වම් කරන්නේ. ඔබත් අද දවස සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙනා නම් ඔබේ ආගම සීකල අද දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන් නම් මොරපිරිත කියන්න. බෞද්ධ නම් බුදුරජාණන් වහන්සේට පහනක් දැල්ලා ටික වෙලාවක්වත් මෙත් වෙලා දවසේ වැඩ කටයුතු ආරම්භ කිරීම වැදගත් වෙනවා. විශේෂ සුබ කටයුත්තක් තිබෙනවා නම් දිව්‍යමය සුබ මූර්තියක් තියෙනවා උදේ 9:29 මේ වෙලාවට නැගෙන නිසා බලලා පිටත් වෙන්න. මතක තියාගන්න ඔබේ ජය පාට වන්නේ අද සුදු පාට නැත්නම් ක්‍රීම් පාට. ජය අංකය වන්නේ අංක 2. දවස දිනා ගන්න ඔබට හැකියාව ලැබෙයි. ඔබ ඉපදුනේ සිකුරු ග්‍රහයටම තුලා ලග්නෙන් නම් අද ලග්නාධිපති සිකුරු ග්‍රහය රාහුත් එක්ක 10 වෙනි එක ගමන් කරනකොට කේතු 4 වෙනි ගමන් කරමින් ඉන්නවා. රවි බලවත්ව කුජ බුදත් එක්කලා මිත්‍රස්ථානයේ ගමන් කරමින් තමයි අද දවසේ උදා වෙන්නේ. ඉතින් උසස්සගේ මිත්‍ර සම්බන්ධකම් හිතවත්කම් ඇති වෙන දවසක් තමයි අද දවස. ඔබ උසස් කෙනෙක්ගෙන් උදව්වක් බලාපොරොත්තු වුණා නම් නීතිමය අංශයෙන් විසඳුමක් ලබා ගන්න බලාපොරොත්තු වුණා නම් අද දවසේ පිළිබඳ සුබඵලදායක තත්ත්වයක් තමයි පෙන්වම් කරන්නේ. රැකියා ස්ථානයේ ව්‍යාපාර ස්ථානයේ උසස් අයගේ අගය කිරීම වලට ප්‍රශංසාවලට අද ලක් වෙන්න පුළුවන් තත්ත්වයක් පෙන්වම් කරනවා. තනතුරේ තත්ත්වයේ උසස් වීමක් ඇති වෙන්නත් ඉඩ තිබෙනවා. වැටුප්පල වැඩිවීමක් බලාපොරොත්තු වෙන තත්ත්වයකට අද පෙන්වම් කරනවා. ගෘහ ජීවිතය පිළිබඳ යම් තරමක බාධා තියෙනවා. ගෙදර වේදම් ටිකක් ඉහිලන බකුයි පෙන්වම් කරන්නේ. මේ නිසා ගෙදර වේදම් ගැන නම් සැලකිලිමත් වීම වැදගත් වෙනවා. අද චන්ද්‍රයා දුර්වලව ගමන් කරන දවසක්. මේ දවසේ ඔබ වතුරෙන් ප්‍රවේසම් වීම වැදගත්. ජල ක්‍රීඩාවලදී විශේෂයෙන්ම ප්‍රවේසම් වෙන්න. ඔබ සෙම් රෝගයකින් පෙළෙනවා නම් වැඩියෙන් ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම වැදගත්. මේ අතරෙම ඔබ බලාපොරොත්තු නොවූ හදිසි ධනලාභයක් ලැබෙන්නත් ඉඩ තිබෙන බකුයි පෙන්වම් කරන්නේ. ඉතින් අද දවසේ චන්ද්‍රයා දුර්වලව ගමන් කරන නිසා ඔබ ඔබේ ආගම සීකල මුලින්ම ඡන්ද පිරිත කීම වැදගත්. ඊට පස්සේ විශේෂ කටයුත්තක් තිබෙනවා නම් උදේ 9:31 එදින දිව්‍යමය සුබ මූර්තියෙන් පිටත් වෙන්න. මතක තියාගන්න ඔබේ ජය පාටවන්නේ අද මිශ්‍රලා පාට. ජය අංකය වන්නේ අංක 6. මේ විදිහට ඔබ දවස ආරම්භ කළොත් දවසේ බොහෝ බලාපොරොත්තු ප්‍රාර්ථනාවල් සාර්ථක කරගෙන සනසිලිදායක විදිහට අද දවස නිම කරගන්න ඔබට ශක්තිය ධෛර්යය නිතර වශයෙන්ම ලැබෙනවා ඇති. ඔබේ පුදුනේ අඟහරු ග්‍රහයට මේ වෘෂික ලග්නේ නම් ලග්නාධිපති අඟහරු නැත්තම් කුජ රවි බුදත් එක්කලා 10 වෙනි දිග් බලව ගමන් කරනවා. චන්ද්‍රයා උච්චව 7 වෙනි ගමන් කරනවා. ඒ වගේම ශනිසුරු ලග්නේ ගමන් කරනකොට බ්‍රහස්පති 12 ගමන් කරනවා. මේ විදිහට තමයි අද දවසේ උදා වෙන්නේ. ඉතින් අද විවාහ සාකරණ සුබඵලදායක තත්ත්වයක් තමයි පෙන්වම් කරන්නේ. බිරිඳ සැමියා සමග තිබුණු අමනාපකම් දුරු වෙලා අඹ සැමි සමගිය වර්ධනය වෙයි. ඔබ තමත් අවිවාහක නම් මංගල යෝජනා පෙම් සම්බන්ධතා ස්ථිර කරගන්නා වගේ දේවල් වලට එවැනි ගමන් බිමන් වලට අද දවස සුබඵලදායකයි. ඔබ හවුල් ව්‍යාපාරික යෙදෙන නම් හවුල්කරුවන්ගේ ආධාර උපකරණ අඩුව ලැබෙයි. ඒව සාර්ථක කරගන්න පුළුවන් වෙයි. වාසි අවාසි නොබලා මධ්‍යස්ථ විදිහට තීරණ ගන්න ඔබ පෙළඹෙයි. ලග්නාධිපති 10 බලවත් වෙලා ගමන් කරන දවසේ රැකියා ස්ථානයේ ව්‍යාපාර ස්ථානයේ තත්වයේ තහවුරු වෙයි. උසස්සයගේ ආධාර උපකාර ලැබෙයි. නායකත්ව ගුණාංග ඉස්මතු වෙයි. කැපී පෙනෙන චරිත ලක්ෂණ ඔබගේ ඉස්මතු වෙයි. මෙහෙම තත්ත්වයක් තමයි අද පෙන්වම් කරන්නේ. ඒ වුණත් සෙනසුරු ලග්නයේ ගමන් කරන නිසා සෙම් රෝග වාතාබාධ වැනි අපල තත්ත්වයන් ඒ වගේම සේවක ගැටලු ඇති වෙන්න පුළුවන්. මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. අද දවස සාර්ථක කරගන්න බලාපොරොත්තු වන ඔබ ඔබත් ඔබේ ආගම සීකල දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කරණීයමෙත සූත්‍රය කියන්න. ටික වෙලාවක්වත් මමගේ සියලු දෙනාම සුවපත් වේවා කියලා හිතන්න. විශේෂ සුබ කටයුත්තක් තිබෙනවා නම් දිව්‍යමය සුබ මූර්තියක් තියෙනවා. උදේ 10:41 මේ වෙලාවට නැගෙනහිර දිසා බලලා පිටත් වෙන්න. ඉතින් ඔබේ ජය පාටවන්නේ අද සුදු පාට ක්‍රීම් පාට. ජය අංකය වන්නේ අංක 2. දවස නියත වශයෙන්ම ජය ගන්න ඔබට හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙනවා ඇති. ඔබේ පුදුනේ බ්‍රහස්පති ග්‍රහයාට හිමි ධනු ලග්නෙන් නම්
ලග්නේට ඒ වගේම හතරවැන්නට අධිපති බ්‍රහස්පති ග්‍රහය 11 වැන්නේ ගමන් කරනවා. රවි කුජ බුධ පුණ්‍යස්ථානයේ ගමන් කරනකොට චන්ද්‍රයා 6 වැන්නේ බලවත්ව ගමන් කරනවා. මේ විදිහට තමයි අද දවස උදා වෙන්නේ. ස්ථාන ලාභ, ඉඩකඩම් ලාභ, නිවාස ලාභ, වාහන ලාභ වගේ දේවල් ගැන අද බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ගෙදර දියුණුවට කරන කටයුතු බොහොමයක් සාර්ථක වෙයි. ගෙදර පවුලේ දියුණුවට කරන කටයුතු වලට යහළු යෙහෙළියන්ගේ උදව්පකාර ලැබෙයි. යහපත් යහළුවන්ගේ ආශ්‍රය ලැබෙයි. යහපත් අය අඳුනගන්නත් ඔබට අවස්ථාව ලැබෙයි. ඔබ තවමත් උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යෙක් හෝ ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වන තෙයින් සමර්ථ වෙන්න ඔබට අපහසු වෙන එකක් නැහැ. ඔබ බලාපොරොත්තු වුණා නම් ණය මුදලක් ගන්න ඒ පිළිබඳව අද අවශ්‍ය පහසුකම් සැලසෙයි. අසරණ සතුන් ගැන වෙනදට වඩා කරුණාව යොමු වෙයි. මේ විදිහට තමයි අද දවස උදා වෙලා තියෙන්නේ. ඉතින් අද දවස වඩාත් යහපත් කරගන්න බලාපොරොත්තු වෙන ඔබ ඔබේ ආගම සිහි කරලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. පුළුවන් නම් සූර්ය පිරිත කියන්න. ටික වෙලාවක්වත් මෙත් වඩන්න. විශේෂ ජැක් බලාපොරොත්තු වෙන නම් ඔබ උදේ 9:29 දෙන සුබ මුහූර්තයෙන් නැගෙන නිසා බලලා පිටත් වෙන්න. මතක තියාගන්න අද ඔබේ ජය පාට වන්නේ කහ පාට නැත්තම් තැඹිලි පාට. ජය අංකය වන්නේ අංක 5. දවස දිනා ගන්න ඔබට අපහසු වෙන එකක් නැහැ. ඔබේ පොදුනේ සෙනසුරු ග්‍රහයාට හිමි මකර ලග්නේ නම් ලග්නේටත් ධනස්ථානයටත් අධිපති සෙනසුරු ග්‍රහය ලාභස්ථානයේ ගමන් කරනවා. අද දවසේ චන්ද්‍රයා උච්චව ගමන් කරන්නේ ඔබේ පස්වැන්නේ රවි කුජ බුධ කියන ග්‍රහයෙන් මාරකස්ථානයේ ගමන් කරනවා. මේ දෙර තමයි අද දවස උදා වෙන්නේ. මිශ්‍ර ඵලදායක තත්ත්වයක් තමයි අද දවසේ තියෙන්නේ. රැකියා ව්‍යාපාර පිළිබඳව නම් සේවක සේවිකාවන්ගේ නොමද සහයෝගය ලැබෙන නිසා සාර්ථකව කරගන්න පුළුවන් තත්ත්වයක් තමයි අද පෙන්වම් කරන්නේ. විද්‍යාස්ථානයේ බලවත් වෙලා තියෙන අද දවසේ ඔබ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්න පුළුවන් වෙයි. දූ දරුවන් වෙනුවෙන් ඔබ දරන වෙහෙස පිළිබඳ ඔබ සතුටක් ඇති කරගන්නත් පුළුවන් වෙයි. ඒ වගේම ආයෝජනය කළ ලාභ ලබන්න බලාපොරොත්තු ඉන්න ව්‍යාපාරිකයෙක් නම් ලාභ ලබා ගන්න ඔබට අපහසු වෙන එකක් නැහැ. ඒ වුණත් සිවෙන් ආධිපතිය දුර්වලව ගමන් කරන අද දවසේ පවුලේ සමාජිකයෙකුට අපලයක් පෙන්වම් කරනවා. නොසන්සුන්කම, ක්ෂණික කෝපය වගේ දේවල් නිසා පවුලේ සමගියට බාධා ඇති වෙන පුළුවන් තත්ත්වයකට පෙන්වම් කරනවා. යටිබඩේ උෂ්ණාධික තත්වයන්, උෂ්ණාධික රෝග, රුධිර පීඩනය පිළිබඳ ගැටලු තියෙන නම් ඔබ වැඩියෙන් සැලකිලිමත් වෙන්න. හදිසි අනතුරු වලින් ප්‍රවේසම් වෙන්න. ඉතින් රවි ග්‍රහයා දුර්වල ගමන් කරන අද දවසේ ඔබ ඔබේ ආගම සිහි කරලා මුලින්ම සූර්ය පිරිත කියලා දවසේ වැඩ ආරම්භ කරන්න. විශේෂ ගමනක් බිමනක් යන්න තියෙනවා නම් උදේ 9:19 දෙන සුබ මොහොතෙන් පිටත් වෙන්න. ඊට පෙර ජය පිරිත කියන්න මතක තියාගන්න. අද ඔබේ ජය පාට වන්නේ නිල් පාට. ජය අංකය වන්නේ අංක 7. දවස දිනා ගන්න ඔබට අපහසු වෙන එකක් නැහැ. ඔබ ඉපදුනේ සෙනසුරු ග්‍රහය නෙමෙයි කුම්භ ලග්නේ නම් ලග්නේටත් 12 වෙනටත් අධිපති සෙනසුරු ග්‍රහය අද 10 වෙනේ ගමන් කරන්නේ. 4 වෙනේ චන්ද්‍රයා උච්චව ගමන් කරනකොට රවි කුජ බුධ 7 වෙනේ ගමන් කරමින් තමයි අද දවස උදා වෙන්නේ. ගෘහ ජීවිතයේ පිළවඳ යහපත් තත්ත්වයක් තමයි පෙන්වම් කරන්නේ. අම්මා තාත්තා දුව දරුවොත් එක්කලා සතුටින් gedara කාලය ගත කරන ඔබට අවස්ථාව ලැබෙයි. කෘෂිකාර්මික කටයුත්තක් සේවන් රැකියාවක් කරනවා නම් ලාභ ලබා ගන්න පුළුවන් වෙයි. හිතේ සතුට ඇති වෙයි. පවුලේ දියුණුවට කරන කටයුතු වල සාර්ථක ප්‍රතිඵල දකින්න ඔබට අද අවස්ථාව ලැබෙයි. ව්‍යාපාර රැකියා ස්ථානවල තත්ත්වය සතුටුදායකයි. සේවක සේවිකාවන්ගේ සහයෝගය නොඅඩුව ලැබෙන දවසක් වගේ අද දවස පෙන්වම් කරන්නේ. ඒ වගේම හිත මිතුරන්ගේ සහයෝගයත් ඔබට ලබා ගන්න පුළුවන් වෙයි. 7 වෙනේ රවි කුජ බුධ බලවත්ව ගමන් කරන අද දවසේ බිරිඳ නැත්තම් සැමියාට නම් තරමක අපල තත්ත්වයක් පෙන්වම් කරනවා. අඹු සැමි අමනාපකම් ඇති වෙන්න පුළුවන්. බිරිඳ නැත්තම් සැමියා සම කරන කටයුතු වලදී ඉවසීමෙන් දූරදර්ශීව කටයුතු කිරීම වැදගත් වෙනවා. ඔබ ණය මුදලක් එහෙම ගන්න බලාපොරොත්තුෙන් හිටියානම් අද දවසේ ඒ පිළිබඳව සාර්ථක තත්ත්වයක් තමයි පෙන්වම් කරන්නේ. අසරණ සුරතල් සතුන් ගැන වැඩියෙන් කරුණාව ඇති වෙන දවසක් වගේත් අද පෙන්වම් කරනවා. බොහෝ දුරට සුබඵලදායක දවසක්. ඔබත් අද ඔබේ දවස ආරම්භ කරනකොට ඔබේ ආගම සිහි කරන්න. බෞද්ධ වෙනම් බුදුරජාණන් වහන්සේට පහනක් දල්වන්න. කරණීය මෙත්ත සූත්‍රය කියලා ටික වෙලාවකත් මෙත් වඩන්න. විශේෂ කටයුත්තක් තියෙනවා නම් උදේ 9:35 දෙන සුබ මොහොතින් නැගෙනසා බලලා පිටත් වෙන්න. මතක තියාගන්න අද ඔබේ ජය පාට වෙන්නේ නිල් පාට. ජය අංකය වෙන්නේ අංක 7. දවස දිනා ගන්න ඔබට ශක්තිය ධෛර්යය නියත වශයෙන්ම ලැබෙනවා ඇති. ඔබ ඉපදුනේ බ්‍රහස්පති ග්‍රහයට මීන ලග්නේ නම් ලග්නාධිපති ඒ වගේම 10 වෙනි අධිපති ගුරු ග්‍රහය අද 8 වෙනේ ගමන් කරන්නේ. තුන්වැන්නේ චන්ද්‍රයා උච්චව ගමන් කරනකොට රවි කුජ බුධ 6 වෙනේ ගමන් කරනවා. මේ විදිහට තමයි අද දවස නම් උදා වෙලා තියෙන්නේ.
ඉතින් මිශ්‍ර ඵලදායක දවසක් වගේ පෙන්වම් කරන්නේ. රැකියා ව්‍යාපාර ස්ථානවල නම් තරමක බාධා සහිත තත්ත්වයන් පෙන්වම් කරනවා. දැඩි කාර්යබහුල තත්ත්වයක් අද දවසේ ඔබට තියෙන බවයි පෙන්වම් කරන්නේ. නමුත් තුන්වෙනි බලවත් වෙලා තියෙන දවසේ අසල්වාසීන් සමග තියෙන සම්බන්ධතා නම් අලුත් වෙන්න තහවුරු වෙන්න පුළුවන්. ප්‍රයෝජනවත් ගමන් බිමන් කීපයක් යන්න පුළුවන්. ලිපි ලේඛන පිළිබඳව කටයුතු කරන අයට සුබ ඵලදායකයි. ඔප්පු පොරොන්දු ගිවිසුම් වගේ දේවල් අත්සන් කරන්නත් අද සුපරදාගේ දවසක් වගේ පෙන්වම් කරන්නේ. උසස් අයගෙන් රාජ්‍ය අංශෙන් උදව් උපකාර ගන්න බලාපොරොත්තු වෙන හිටියනම් ඒවල් ලබා ගන්න පුළුවන් වෙයි. චිත්ත ධෛර්යය ඉහළයයි. ඒ වුණත් ඔබ රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියා වගේ රෝගීන් පෙළවනම් වැඩියෙන් ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතු තත්ත්වයක් අද දවසේ පෙන්වම් කරනවා. පවුලේ වේදම් තරමද්දුරට ඉහළ යන තත්ත්වයකුත් පෙන්වම් කරනවා. මේ නිසා වේදම් ගැන සැලකිලිමත් වෙන්න අද දවසේ ඔබ ඔබේ ආගම සීකලා දවස ආරම්භ කරන්න පුළුවන් නම් ටික වෙලාවක්වත් මම වගේම සියලු දෙනාම සුවපත් වේවා කියලා මෙත් වැඩන්න. විශේෂ කටයුත්තක් තිබෙනවා නම් උදේ 10:41 දෙන දිව්‍යමය සුභ මුහූර්තයෙන් නැගිට සාබල්ල පිටත් වෙන්න මතක තියාගන්න. අද ඔබේ ජය පාට වන්නේ කහ පාට, තැඹිලි පාට. ජය අංකය වන්නේ අංක 5. මේ විදිහට දවස ආරම්භ කෙරුවොත් දවස සාර්ථක කරගන්න ඔබට අපහසු වෙන එකක් නැහැ. ඉතින් අද දවසේ ඔබ සියලු දෙනාගේම සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.